නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග දිවයිනේ ප්‍රදේශ රසකට මේ දිනවල වැසි ඇත හැලමින් පවතිනවා. මේ අතර පුත්තරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසකට ඊයේ රාත්‍රියේ තද වැසි ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් පුත්තරම කොළඹ ප්‍රධාන මාර්ගයේ ජලය බැස නොයාම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. බස්නාහිර සබරගමු දකුණු සහ වයඹ පළාත්වල අද දිනේ තරමක වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අද දිනේ වර්ෂාපතනයේ ප්‍රමාණාත්මකව වැඩිවීමක් අපේක්ෂා කරනවා. බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල සාමාන්‍ය මිලිමීටර් 50 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. මීට අමතරව දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීමකුත් අපේක්ෂා කරනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවන් පැත්තේ සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මුහුදේ කාලගුණය ගත්තම විශේෂයෙන්ම පුත්තලම ඉඳන් මන්නාරම හරහා කංගසන්තුරේ දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට බෙන් තියෙන මුහුත් තීරවල සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අද දිනෙන් පස්සේ ගත්තම ප්‍රමාණාත්මකව මේ වර්ෂාපතනයේ අඩුවීමක් තමයි අපේක්ෂා කරන්නේ. මේකේ තේරුම වර්ෂාව නැහැ කියන එක නෙවෙයි. නීති දෙක කොටසේ වැසි තත්ත්වය අඩු වැඩි වෙමින් ඉදිරි දින කිහිපය තුළ පවතිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.